දැන් වැඩි හේතු කටයුත්තක්ද එදිනදා ජීවිතේ කටයුතු අවබෝධයේ යථාර්ථවත් දැනගෙන කරන එකද කියලා අහනවා භාවනාව. දැන් මේකෙන් දැකින්න ඕනේ මෙන්න මේ වදයක්. භාවනාව කිරීමකදී අපි ඉස්කෝලේ ගිහිලා ඉගෙන ගන්නවා, ඉගෙනගත්ත දේ කනුව බෙදලා ඉදලා කටයුතු කරනවා. බාසු නැහැ කියන එක මේසන් කෙනෙක් මේසන් වැඩි ඉගෙන ගන්නකොට බාසු නැහැලකට කියලා මේසන් වැඩි ඉගෙන ගන්නවා. ඉගෙනගත්ත දේ කනුව එයා ඉදලා තමන්ගේ වැඩ කටයුතු කෙටි කරගෙන යනවා. ඉගෙනගත්ත දේ අනුකූලව කරනකොට ඔහුට ඒක ප්‍රගුණතාවයක් එනවා. අත්දැකීමක්. අත්දැකීම තුළින් ඔහු බාසු නැහැ කෙනෙක් වෙනවා. හැමදාම ඉගෙන ගන්න දෙන ඉගෙනගෙන ඉගෙනගෙන හිටියට එයා බාසු නැහැ කෙනෙක් වෙන්නේ නැහැ. ඒ විදිහ ඉගෙන ගන්න ඕනේ, ඉගෙනගත්ත දේ අනුව අධ්‍යාපනය ලැබෙමින් කටයුතු කරන්න ඕනේ. අන්න ඒ විදිහ කරගෙන යනකොට ඔහු එක ජයග්‍රහණයටපත් වෙනවා. ජයග්‍රහණයටපත් වුණාම ඔහුට පුළුවන් වෙනවා ඒ කටයුත්ත ප්‍රගුණතාවය ලබන්න. ඒ වගේම භාවනාවකින් කරන්නේ මොකද්ද? ලෝකයේ ස්වභාවය පිළිබඳව මනා දැනීමක් ලබා ගන්නවා. ඒ දැනීම වැහිලා තියෙන නිසා තමයි අපිට මේ අවස්ථාවේ හිතවිලි ක්‍රියාවෙන් නැගෙන මොහොත එනකොට, අරමුණු එන වෙලාව එනකොට ශ්‍රේණියකින් මේ යථාභූතයෙන් ඒක තේරුම් ගන්න. සමහර ලාවක රාගයේ ද්වේෂයේ හේතු වෙන මෝහයේ හේතු වෙන හිතවිල්ලක් නැගිලා පස්සේ මතුවෙනවා. මෙතන මේ රාග හිතවිල්ලක්. ද්වේෂ හිතවිල්ලක් නේ මෝහ හිතවිල්ලක්. එන ක්‍රියාවක් කරනකොට මේ රාග ක්‍රියාවක යෙදුනි. උනාට පස්සේ මතක් වෙනවා. කතාවක් කරනකොට කතාව පිට වෙලා ඉවර. ඊට පස්සේ මතක් වෙනවා. මේක රාග ද්වේෂ මෝහ සහිතයි. මෙන්න මේ ආකාරයෙන් ඉනවා මොකද ඒක ප්‍රබල නැති නිසා. ඔන්නේ ප්‍රගුණතාවයේ කරගැනීමේ පාසලක් වාගේ තමයි භාවනා කරන අවස්ථාව. මේ අවස්ථාව තුළ යලි යලි ආවර්ජන කරන මේ හැකියාව ලැබෙනවා. මේ මනස ප්‍රගුණ වුණාට පස්සේ ප්‍රගුණ වෙච්ච මනසින් අරමුණක් එනකොටම ඇහිපිය ගන්න මොහොතකින්. ඒකට හිතවිල්ලක් නගන්න ඉස්සෙල්ලා. ඒක යථාර්ථයේ වැටුණා නම් ලෝභ සහගතව, දේශ සහගතව, මෝහ සහගතව නෑ, රාග දේශ මෝහ සහගතව. ඒ හිතවිල්ල නැගිටිපිච්ච අවස්ථාව මුලින්ම කැටිලයක්. අනිතින් දිහායක නිදහස් වෙනවා. එවන් සංකාරයන්ගෙන් ඔහු නිදහස් වෙනවා. අනේ හිත වැඩින්නේ එහෙම. අරමුණක් එනකොටම ආපු අරමුණ ධර්මයට අනුකූලව විසඳිලා එනවනම් ඇහිපිය ගන්න මොහොතේ. ඒ හිත වැඩිනවා. භාවනා කර කර හිටියට හිත වැඩිනවා කියන්නේ මෙහෙම කියන්නේ. භාවනා කිරීමේදී තමන් ඉදිරියට අවධානයෙන් ඉන්න ඕනේ. මං වැළු කර්මස්ථානට අනුකූලව මම මේ හිතන්නේ කියන්නේ කරන්නේ. ඒක අනුකූලයි. දැන් අපි අවංකයි අවංකයි කියන වචනේ අරගෙන භාවිතා කළොත් අපි කරන කියන හිතන හැම වැඩක් උල්දිමු. අවංකවද මම මේ හිතන්නේ? මේ හිතවිලි අවංකද? මේ ක්‍රියාව අවංකව නැගුණ එකක්ද? කතාව අවංකව නැගුණ එකක්ද? කොයිතරම් දුරට අවංකද? මේ ආකාරයෙන් තමන්ට මෙනෙහි කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා මනස සිහිනුවණින් යුක්තව. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා. අන්න ඒකවල ඒක උපදින තෙරිදිම දකින්නවා. මේක රාගයක්, මේක ද්වේෂයක්, මේක මෝහයක්. තමා තුළ උපදුනේ. රාග සිතිවිල්ලද්ද, ද්වේෂ සිතිවිල්ලද්ද, මෝහ සිතිවිල්ලද්ද? සමාධියෙන් පිට වුණ කතාව සාග සාගතද, දේශ සාගතද, මොහ සාගතද? හිතේ හිතවිලි ඉපදිලා වනේ හිතවිලි නැగిලා ඉන්නේ. වචනේ ඉපදිලා වනේ වචනේ පිට වෙන්නේ. ක්‍රියාව ගොඩ නැగిලා වනේ ක්‍රියාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ගොඩ නැගෙන හදන මුල් අවස්ථාවේම ප්‍රඥාව මුදුනෝ. කවදාවත් ලෝභ සාගත, දේශ සාගත, මොහ සාගත හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් ගොඩ නැගෙන තියෙන අවස්ථාවක් නැති වෙනවා. අන්න ඒකෝට එයා දියුණුයි. භාවනාව දියුණුද කියලා බලන්නේ එතනින්. ආර්ය භාවනාව දියුණුද බලන්නේ උතනින්. එතනින් දියුණු වෙනකොට හිතවිලි ක්‍රියා වදන් කියන මේවා තමයි ලෞකික විඥාන වලට ආහාර. නිකන් හිතවිලි නෙමෙයි. සාග සහගත, දේශ සහගත, මෝහ සහගත හිතවිලි ක්‍රියා වදන්. ලෞකික විඥාන වලට ආහාර. ඒ හිතවිලි ක්‍රියා වදන් අපෙන් ඉවත් වෙන්න ඉවත් වෙන්න. ලෞකික විඥාන වලට දෙන ආහාර නිරෝධ වෙනවා. ආහාර නිරෝධේ විඥාන නිරෝධ වෙනවා කියන්නේ ඔන්න ඕක. ඒවා ගොඩ නැගෙන්නේ ආහාරයෙන්. සංකාර පත්‍ය විඥාන. සංකාර පත්‍ය කරගෙන ආහාර කියන තමයි විඥානිය ගොඩ නැගෙන්නේ. සංකාර නිරෝධා විඥාන නිරෝධ. සංකාර නිරෝධනා විඥාන නිරෝධ වේ. ගොඩ නැගෙන්නේ. ඉතින් අදිටවට ආයතන විඥාන නිරෝධ කරගන්න. නැ විඥාන කිවි. පබස්සල මිදන් දිත්තේ චිත්තං කියපු මේ චිත්ත ස්වභාවයේ පබස්සල හිතට ආගන්තුකේන උපකිලිතේන උපකිලිතා කියන ආගන්තුක උපකලෙ බැඳිලා වැහිලා තියෙනවා. ඒ තමයි කාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හැංගි. ඒවා වහ ගන්නවා. ඒකේ තමයි විඥානයේ කහට ගැනිලා තියෙන්නේ. දැන් විඥානය නිරෝධ වෙනකොට මේ කහටයි කහටයි පිච්චෙන්නේ. කහට ආහාරය නැති වෙනවා.
ලෝභ කහටට ආහාර, ලෝභ හිතවිලි ක්‍රියාවදාන. හිතේ හටගත ද්වේෂ කහටට ආහාර, ද්වේෂ හරට හිතවිලි ක්‍රියාවදාන. හිතේ හටගත මෝහ කහටට ආහාර, මෝහ සහගත හිතවිලි ක්‍රියාවදාන. මෙන්න මේ තුනට ගන්න ආහාර තුන නැති වුණොත් ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතේ බහැගත කහට වලට ආහාර ලැබුණාම කහට දිවි දෑනවා. ඒවා ජීවත් වෙන්නේ නැහැ කියලා. නිරෝධ වෙනවා කිව්වේ ඒක. ඒක උදා වෙන්නේ නැතුව යනවා. අන්නේතනපත් වෙනවා රාගත්වය නිබ්බාන, ද්වේෂත්වය නිබ්බාන, මෝහත්වය නිබ්බාන. ඒ මට්ටම තමයි නිවන් දකින්න. රාගයේ සේවිච්ච මට්ටමට, ද්වේෂයේ සේවිච්ච මට්ටමට, මෝහයේ සේවිච්ච මට්ටමට ඔහු නිවන කරා ළඟා වෙනවා. රාගයේ 100%ක්ම සේවිලා ගියා. ද්වේෂයේ 100%ක්ම සේවුණා නම්, මෝහයේ 100%ක්ම සේවුණා නම් උන්හාදී හරිහා. රාගත්වය වුණා, ද්වේෂත්වය වුණා, මෝහත්වය වුණා වෙන කරන්න දෙයක් නැහැ. ඒක කරන්න ලහිතේ ඉතලා. ඔන්න ඔය ටික දකින්න ඕනේ. ඒ තුලින් තමයි දැනගන්නේ ලෝකෝත්තර චිත්ත ස්වභාවය සමාලං කොච්චර වැඩිලාද කියලා බලගන්නේ ඔතන. ඔය ක්‍රමින් දැනගන්න. කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. දැන් මේ ලෞකික සමාධියත් ලෝකෝත්තර සමාධියත් වෙනස ඕකයි. ලෞකික සමාධියක් වැඩි උනාද? තමන් අල්ලාගත්ත සමාධිය අරමුණ. හරි ප්‍රියයි. ඒක යම් රාගයක් ඇද්ද ඔහු ඒ රාගය වර්ධනය කරනවා. ඒක රූප රාගයක් නම් ඔහු රූප රාගයට ආහාර දෙනවා. ඒක බැඳෙනවා. ඒක ප්‍රියයි මනාපයි කියලා ගත්තොත් අවිද්‍යාව සහගත රූප රාගය වේවි. ඒ රූප රාගයෙන් රූප විඥානයට ආහාර දෙනවා. එතන මොකද රූපාවචර විඥානයට ඒක වැඩෙනවා. කාමාවචර විඥානයෙන් හතරව රූපාවචර විඥානයට ඇතුළු වෙලා ඒක රූපාවචර භාවයට යනවා මොකද? මොකද මේක උපාදානි ත්‍රිවිධ එක. ඒ උපාදානි තිබුණ නැහැ. රූපාවචර භාවනාවේ ධානී තියෙනවා. හැබැයි ඒ ධානී අරගෙන ඒකේ වැඩිලා තිබිච්ච චන්දරාගින් තොරයි. එහෙනම් උපාදානින් තොරයි. උපාදානින් තොර ධානී ඉහතම රූපලිය මෙදී හේතු වෙනවා මිසක් මතු උප්පත්තියට ගෙන යන්න හේතු වෙන්නේ නැහැ. නාරි මාර්ගයේ ධානයක් ලැබුණා. ධානී තියෙනවා, ධානීට බැඳිලා නැහැ. ධානීහි උද්දාමයක් නැහැ. මට වටිනාදයක් ලැබුණා කියලා ඒකේ බහැගත රසාස්වාදී බහැගත ස්වභාවයක් නේ. මේ පැවැත්මේ කෙලවර වෙනකන් කැබලින් විදහසක් මිස ඊට වඩා මට මේ ධානය අල්ලන්න දෙයක් නැහැ. මේ අදහස ආවම ඒකෙත් බැඳිලා නැහැ. ඒතර ආර්ය මාර්ගයේ පැත්ත. බැඳේ පැත්තට ගියොත් ලෞකික පැත්ත ධානය පැත්ත. කාම රාගයෙන් ආහාරයෙන් දුරු වෙලා රූප රාගයේ ආහාර වෙන්නේ ඒක රවටි කරන උපත්ති රැවිසදී නිස්වාදනය වෙනවා. ඒකකින් දැනගන්න සියලුම විඥාන නිරෝධ කරන්න ලෝකයේ කාම ලෝක හෝ රූප ලෝක අරූප ලෝකයෙන් තුන් ලෝකයකට අයිති යම් කිසි සමාධියක් ඇද්ද ඒ සියලු ඒවා ඇතුලේ බැඳීම දුරු වෙන්න ඕන. බැඳීම දුරුනහම චන්දරාගයේ නිදහසුන සමාධිය ලැබෙනවා. චන්දරාගයේ නිදහස සමාධියක් ගන්න ඒවට කියනවා ආර්ය සමාධි. ආර්ය සමාධියේ විශේෂය මොකක්ද? චන්දරාගයේ නැති ආහාරයේ ගොඩනගන්නේ නැති නිසා ඒ සමාධිය මතු භවයේදී හේතු වෙන්නේ නැහැ. නැවත පුනර්භවයේදී හේතු වෙන ශක්තිය ගොඩනගන්නේ නැහැ. ඊ ආත්ම සුභ වේ විතර විහෙන්නේ නැති වෙන්නේ.